ඩයිනෝසර් පොසිල් හමු වීම සහ නව ඩයිනෝසර් විශේෂ හඳුනා ගැනීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඒත් අලුතින් සොයාගත් ඩයිනෝසර් විශේෂයක් විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ. එයට හේතුව පියාඹන ඩයිනෝසරයෙකු ලෙස හඳුනාගත් මේ ඩයිනෝසරයාට මහපට ඇඟිලි තිබීමයි. තියුණු දත්ද සහිත දිගු විශාල හොටක්ද ඇති ගස් නගින්න පුළුවන් විදිහේ මේ අමුතු ඩයිනෝසරයා වර්තමානයේ අප දකින වඳුරෙකුට සමානයයි විද්‍යාඥයෝ පවසති. මහපට ඇඟිලි වලින් සමන්විත මේ සත්වයා ටෙරෝඩැක්ටිල් පියාඹන ඩයිනෝසරයෙකු වැනිය. එහෙයින් පොසීල විද්‍යාඥයන් මෙම නව ඩයිනෝසරයා නම් කර ඇත්තේ මන්කිඩැක්ටිල් යන නමිනි. ඔයත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති දැනුම හොයන කෙනෙක් නම් මේ වීඩියෝ එකටත් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් විශ්ව ගම්මානයේ සමාජිකයෙක් වෙලා නැත්නම් දැන්ම subscribe කරලා විශ්ව ගම්මානයේ සමාජිකයෙක් වෙන්න. මහපට ඇඟිලි ඇති බවට උදාහරණයක් ලෙස හඳුන්වා දිය හැකි මෙන්ම මෙතෙක් සොයාගත් මහපට ඇඟිලි ඇති ලොව පැරණිතම සත්වයා මෙම ඩයිනෝසරයා මන්කිඩැක්ටිල් යයි පොසීල විද්‍යාඥයෝ පැහැදිලි කරති. වානරයන් ඇතුළුව මනුෂ්‍ය අප සත්වලෝකයේ අනිත් සත්වයන්ගෙන් වෙන්වන්නේ මහපට ඇඟිලි ඇති නිසාය. මහපට ඇඟිලි ඇත්තේ වානරයින් වඳුරන් සහ මනුෂ්‍යයන්ට පමණි. මහපට ඇඟිලි සහිත ඩයිනෝසරයෙකු සොයා ගැනීම සුවිශේෂී සිදුවීමක් යයිද විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මහත් උනන්දුවෙනි. මන්කිඩැක්ටිල් ඩයිනෝසරයාගේ පොසීල අස්ථි කොටස් සොයා ගැනීමට හැකිවී ඇත්තේ චීනයේ ලියෝතින් පලාතේ ටියෝජින්ෂන් කැනීම් භූමියනි. නව ඩයිනෝසර් විශේෂ බොහෝමයක් පිළිබඳ සාක්ෂි මෙම කැනීම් භූමියෙන් මීට පෙරද හමු වී තිබේ. විද්‍යාඥයන් කුන්පෙන්ගොප්ටෙරස් ඇන්ටිපොලිකැටස් යන නමින්ද මෙම අසාමාන්‍ය ඩයිනෝසරයා හඳුන්වයි. මේ ඩයිනෝසරයා ගැන වැඩිදුර තොරතුරු අනාවරණය වී ඇත්තේ හමුවුණ පොසීල අස්ථි කොටස් CT ස්කෑන් පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුවය. ඒ සඳහා ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක්ද එක්වී ඇත. තියුණු උල් දත්වලින් සමන්විත දිගු හොටක් සහිත ඉදිරි ගාත්‍රා මහපට ඇඟිලි පිහිටි බවත් නිවැරදිව දැන ගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබුණේ එම පරීක්ෂණවලින් පසුවය. ටෙරෝඩැක්ටිල් පියාඹන ඩයිනෝසරයන් වවුලන් වැනියයි කීවොත් නිවරදිය. වවුලන්ගේ දැකිය හැකි ලෙස ටෙරෝඩැක්ටිල්ට පිහාටු නොමැති සම්පට්ලයකින් සෑදුණු පියාපත් තිබුණි. මන්කිඩැක්ටිල්ද ටෙරෝඩැක්ටිල් සත්වයකු වැනිය. පියඹායෑමට සම්පට්ලයකින් සෑදුණු පියාපත් තිබුණු අතර ඉදිරි ගාත්‍රා එසේත් නැත්නම් අත් දෙපසට විදාහල විට පියාපත්වල ප්‍රමාණය දිග සෙන්ටිමීටර් 85කි. ගස්වලට නැගීමට ඉදිරිපස සහ පසුපස ගාත්‍රා හොඳින් නිර්මාණය වී තිබුණත් මන්කිඩැක්ටිල් පියාපත් ආධාරයෙන් ගසින් ගසට පනින්න ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. පියාඹන උරගයෝ විද්‍යාඥයන් මන්කිඩැක්ටිල් ඇතුළත් කර තිබෙන්නේ ටෙරසෝරස් ඩයිනෝසරයන් අතරටය. පියාඹන්නට හැකි සියලු ඩයිනෝසරයන් අයත් වන්නේ මෙම ටෙරසෝරස් පවුලට යයි පොසීල විද්‍යාඥයන් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. ටෙරසෝරස් යන්න ග්‍රීක වචන දෙකකින් නිර්මාණය වූ වදනක් වන අතර එහි අර්ථය පියාඹන උරගයා යන්නයි. මෙසෝසොයික අවධියේ සිට ත්‍රියාසික අවධිය දක්වාත් ඉන්පසු ක්‍රිටයිසීක අවධිය දක්වාත් ඒ කියන්නේ මිලියන 228 සිට මිලියන 6 දක්වා කාලයේ මෙම පියාඹන උරගයන් ගෝන රජ කළ බව පොසීල විද්‍යාඥයෝ පෙන්වා දෙති. කශේරුකාවක් ඇති පළමුවෙන් පියාඹා යාමට සමත් වූ ජීව විශේෂය ලෙස හැඳින්වේද මෙම ටෙරසෝරස් පියාඹන උරගයන්ය. ටෙරෝඩැක්ටිල් ඩයිනෝසරයන්ද අයත් වන්නේ මෙම ටෙරසෝරස් පියාඹන උරගයන් අතරටය. ඔයත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති දැනුම හොයන කෙනෙක් නම් මේ වීඩියෝ එකටත් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් විශ්ව ගම්මානයේ සමාජිකයෙක් වෙලා නැත්නම් දැන්ම subscribe කරලා විශ්ව ගම්මානයේ සමාජිකයෙක් වෙන්න.